අයි ලයිට් අතරේ වාහන ගැන කතා කරපු අතීත මතකයි නේදවාද? ඕජි මෙයා එන්නවා මේ පිටිපස්සේ. අපි බොහොම නිගුගෙට පාලම ගාව තියෙනවා හරි දරුණු රාල. මෙයාට කොහමරි කාටුන්නයක් යනවා හයට හරි මේක බලන්න ඕනේ. මෙයා වෙලාවත් ඇහුව පොඩි මෙහෙම සීට් එකේ ඇඹරිලා ඉන්නවා. අහනවා මේ අම්මේ යන්න බෑද? බෑ මේ රතු පාට ලයිට් දැම්මම යන්න බෑ. කොල්ල වැටෙන්න ඕනේ. ආයෙ ටිකක් කළා එන යන්නම බැරිද? බැහැ ළමයෝ, කවුරු ආවත් මොන ලොක්කෙක් ආවත් යන්න බෑ. ඔතන යන්න දෙන්නේ නැහැ. ඒ කොළ පාට වැටුනම තමයි යන්නේ. ඒ හොත කකා ඉන්න වෙලාවත් බලන මොකක්කර ලොක් කාටුන්නයක් යන ඔක වැරි යන්නම බැරි වැරම දැන අපේ නොනගුව යන්න පුළුවන් එක වාහනය තියෙන් ඇම්බිලන්ස් වලට පුළුවන් එහෙම ඇවිල්ලා ඕන ලයිට් එකේ මොන ප්‍රශ්න තිබුණත් ඇම්බිලන්ස් එකට යන්න පුළුවන් එච්චරයි වෙන කිසි එකකට යන්න බෑ මොකද මේ ජරා වාහන ගන්න ඇම්බුලන්ස් එකක් ගන්න තිබ්බට මේක යාරෙන් යාළ තේරෙන්නේ ඇම්බුලන්ස් එකට යන්න පුළුවන්. ඇයි උඹලා මේ ජරා වාහන මේ හරන් තියෙන්නේ? අපිට ඇම්බුලන්ස් එකක් ගත්තා නම් යන්න තිබ්බා. ඉතින් ඒ වගේ වැඩ මෙයාගේ ඒ වගේ ළඟ ළඟ දෙක තුනකුත් තියෙන මට දෙකක් දුන්න හොඳ එකක්. මේ දැන් ටීවී වේදස නම් ඊට පස්සේ ඕලෙවල් කරන කාර කොරියා. කොරියා චැනල් නාට්‍ය බලනවා. අපි නෝන ඇවිල්ලා ගියා තාත්තා කෙනෙක් නේද ටෙලි නාට්‍ය චිත්‍රපටයේ අව රඟපපා ඉන්නවා. ළමයට කියන්නක අර උඩට යට ටීවී එකක් තිබ්බට මදිවට උඩටත් එකක් දැම්ම දෙන්න ඔන්න උඩට වෙලා ටීවී බලනවා. ඒ ඕලෙවල් කරන පාරංග ඔය අවවාදයක් දෙන්නේ නැද්ද? මම ඉතින් බයින්නේ. තදින් කියන්න කිව්වා. තදින්. මොනේ නේද? බලන්න පල්ලයට නෝද ටීවී එක මම කුඩු කරන් දැන් මම ආව කන ගන්න සේදා බලන්න බයින්න පල්ලයට මම තාත්තා කෙනෙක් කියලා මොනවා හරි කරන්න එපා මචං නෝනා මෙච්චර කියනකොට මොනවා හරි කරන්න එපා. මෙයා උඩ තට්ටෙන් ගහලා මෙහෙම කරේ මීම් බැලුවා. කිසි රිලැක්ෂයක් අර බයක් මුකුත් නැහැ. මොනවා මොනවද බලන්නේ? නිකන් බැලුවේ කියලා. ඇයි? නෑ ගොඩක් ලංකාව කට්ටිය ඔයා හොඳ නළුවෙක් කියලා කියනවා. ඒක හරියට කරේ නෑ. ටිකක් තව චුට්ට උඩින් කරන්න ඕනේ කිව්වද? ඔයා ලංකාවේ කට්ටිය නම් කියනවා හොඳ නළුවෙක් කියලා. ඒක හරියට රඟපෑවේ නෑ ඒක. තව චුට්ටක් උඩින් උදේට එහෙම කරන්න ඕනේ ඒක හරිය නෑ කියලා ගියායි. මං දැන් සවුත් වෙලා බලන් ඉන්නා අත්තට මගේ ඇක්ට කඩ කියලා නෑ. හොඳයි අපිට සෙලිවිට